ගංවතුර බැසයාමත් සමග ජනජීවිතය අතාතත්වයට පත්කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ එමහතා මෙහිදී සොයා බැලුවා. ජනතාව සිය නිවෙස්වල යළි පදිංචි කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සලසන ලෙසට එමහතා නිර්ධාරයෙන්ට උපදෙස් දුන්නා. ජල කැල්මෙන් විපතට පත් වූ ප්‍රදේශයේ නිවාස දැක බලාගත් රත්නායක මහතා එම නිවෙස් හිමියන් සමගද කතාබහක නිරත වුණා. විදේශ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් කඩුවෙල ඓතිහාසික ශ්‍රී රන්කඩු පත්තිනි දේවාල පරිශ්‍රයේ පැවති වෛද්‍ය සායනය නිරීක්ෂණය කිරීමටද එමහතා ක්‍රියා කළා. එම දේවාලයේ කටයුතු පිළිබඳවද සොයා බැලුවා. පළමුවෙනි මන්ත්‍රී ප්‍රේමනාත් සිදුලවත්ත මහතාද මෙම අවස්ථාවට එක් වුණා. බොහෝ අවස්ථාවලදී අපි පරණ චක්‍රලේක වලින් හැරව කටයුතු කරනවා, අලුත් චක්‍රලේක නිකුත් කරනවා. මේ විශේෂ වෙච්ච ගංවතුර තත්ත්වයට යම් නිවසක් ගංවතුරට ලක් වුණා නම් ඒ නිවසට හානි වුණාද නැද්ද බලන්න නැතුව රුපියල් 10,000ක් සියලු දෙනාට ලබලා දෙන්න, ඒ වගේම අර්ධහානි නිවාස අඳුනගෙන ඒකේ ප්‍රතිපාදන ඉක්මනින් ලබලා දෙන්න සහ පූර්ණහානි හඳුනගෙන ත්‍රිවිධ හමුදාව හරහා ඒව නැවත හදලා දෙන වැඩ කටයුතු අපි සාකච්ඡා කරා. මේ කටයුතු ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අපි උපදෙස් දුන්නා. ඒ වගේම නිලධාරීන්ට අපි යම් අවස්ථාවලදී අවශ්‍ය තීන්දුව තීරණ ගන්නත්, එවැනි තීන්දුව තීරණ ගන්න බැරි අවස්ථාවකදී අභියාචනා කමිටුවකට ඒවා ඉදිරිපත් කළා. ඒ අවසන් තීන්දුව ගන්නත් තීන්දුව කරා.